කොහොමද යාළුවනේ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මලීරියස් YouTube channel එකට. අද මං ඔයාලට ගෙනාවේ ජීවිතයේ ලොකු ආදර්ශයක් ගන්න පුළුවන් විදිහේ මලයාලම් movie එකක් වන වික්‍රමාදිත්‍ය. මේ කතාවේ හොඳම යාළුව තුන්දෙනෙක් ඉන්නවා. මේ යාළුව තුන්දෙනාගෙන් එකනේ තමයි ආදි. ආදි කියන්නේ පොඩි කාලේ ඉඳන්ම කිසිම දෙයකට උනන්දුවක් නැති රස්තිය දුව ගහ ජීවත් වෙන කොල්ලෙක්. මේ නිසා ආදිට කොතනකදීවත් කාගෙන්වත් පිළිගැනීමක් ලැබෙන්න නෑ. එයාට ඉන්න ආදරණීය මිනිස්සු ටිකෙන් ටික මේ නිසා එයාගෙන් ඈත් වෙනවා විතරයි. මේ නිසා ජීවිතයේ සමහර තැන්වලදීන ප්‍රශ්න නිසා ආදිට හිතෙනවා එයාගේ ජීවිතේ මුල ඉඳන් අලුතෙන් ආය පටන් ගන්න ඕනේ කියලා. ඔයාලා අතරත් ඇතිනේ ජීවිතේ කිසිම ටාගට් එකක් නැති ඇයි ජීවත් වෙන්නේ කියලාවත් අදහසක් නැති අය. විශේෂයෙන්ම ඒ වගේ අයට මේ කතාව වටිනවා. එක දෙයක් මතක තියාගන්න. ඔයාට දෙයක් අහිමි වෙන්නේ ඊටත් වඩා හොඳ දෙයක් ලැබෙන්නයි. ඒත් ඒ ලැබෙන දේ ලබා ගන්න නම් අනිවාර්යයෙන්ම කැප වෙලා වැඩ කරන්න ඕනේ. එහෙනම් ඉතින් අපි මේ ගැන වැඩි කතා නැතිව මාව subscribe කරන් යමු අපි අපේ කතාවට. ඔන්න කතාව පටන් ගන්නකොටම අපිට පෙන්නනවා රස්සාවක් නොකර හොරකමින් තමන්ගේ ජීවිතේ ගැටගා ගන්න මිනිසෙක්. මේ හොරාගේ නම කුංජු. දවසක් කුංජු බස් එකක යනකොට එයාට ඉස්සරහා සීට් එකේ ඉන්න පොලිස් කාන්තාවක් ගැන හිතනවා. කුංජුට මෙතනදී ඇහෙනවා ලක්ෂ්මී කියන මේ පොලිස් කාන්තාව තවමත් කසාද බඳලා නැහැ. ඒ වගේම එයා කසාද බඳින හොයන්නේ පොලිසිය වැඩ කරන කෙනෙක්මයි කියලා. ඉතින් එහෙමයි කියලා වැඩේ අතාරින්න නැති කුංජු ඊළඟ දවසේ පොලිස් නිලධාරියෙක් වගේ ලෑස්ති වෙලා ගිහින් කොහොමාරි ලක්ෂ්මීගේ හිතේ තැනක් හදාගන්නවා. හැබැයි මේ වෙනකොට මේ ලක්ෂ්මීට ෂෙනෝයි කියලා පොලිස් නිලධාරියෙකුත් කැමැත්තෙන් ඉන්නේ. ඒත් මෙයාලගේ පවුල්වල තියෙන කුලමල ප්‍රශ්න නිසා ෂෙනෝයි කියම ලක්ෂ්මීට කැමති නැහැ. ඒ වුණත් ලක්ෂ්මීත්‍යාට කැමති නිසා ෂෙනෝයි හැම වෙලෙම කියන්නේ කොමාරි ඉක්මනින්ම අම්මව කසාදර කැමති කරගන්නම් කියලා. හැබැයි ඊට කලින් කුංජු කොමාරි ලක්ෂ්මීවයි එයාගේ අම්මවයි කසාදර කැමති කරව ගන්න නිසා අවසානට ලක්ෂ්මීගේ කුංජුගේ කසාදේ තමා සිද්ධ වෙන්නේ. මේ වෙනකොට ලක්ෂ්මී හිතන් ඉන්නේ එයාගේ හස්බන්ඩ් ඇත්තටම පොලිස් නිලධාරියෙක් කියලා. මේ අතර ලක්ෂ්මී කුංජුව බදපු තරහට ලක්ෂ්මීත් එක්කන් තරහින් ඉන්න ෂෙනෝයි වෙන කෙනෙක්ව කසාද බදිනවා. ඉතින් ඊට මාස 9කට පස්සේ මේ පවුල් දෙකටම පළවෙනි ළමයා ලැබෙන එකම දවසක. ඒ දෙන්නම පිරිමි ළමයි දෙන්නෙක්. ඉතින් කුංජුගේ පුතාගේ නම ආදිත්‍යන්, ෂෙනෝයිගේ පුතාගේ නම වික්‍රම. මේ විදියට එකම දවසේ එකම තැන ඉපදුන වික්‍රම්ගේ ආදිත්‍යන්ගේ ජීවිත කතාව තමයි මෙතන ඉඳන් පටන් ගන්නෙ. මේ කතාවේ ආදිත්‍යෙන්ද මන් දිගටම ආදි කියලා කතා කරන්නම්. ටිකෙන් ටික ලොකු වෙලා මෙයාලා ඉස්කෝලේ යන වයසට එනවා. ඉතින් පොඩි කාලේ ආදිගේ වගේම වික්‍රම්ගෙත් හොඳම යාළුවා තමයි දීපිකා. වික්‍රම්ට පොඩි කාලේ ඉඳන්ම තිබුණ හීනේ තමයි එයාගේ තාත්තා ෂෙනෝයි වගේම ලොකු පොලිස්කාරයෙක් වෙන එක. මේ නිසා පොඩි කාලේ ඉඳන්ම ආදිත් එක්කන් එක එක තරඟ තියලා දිනලා ආදිට කියලා සැලුට් ගහගන්න එක වික්‍රම්ගේ පුරුද්දක්. කුංජු හොරෙක් වුණාට එයාගේ පිරිතට වගේම ආදිට එයා ගොඩක් ආදරය කරනවා. මේ නිසා කුංජු නිතරම එයාගේ කාලය ගත කරන්නේ ආදිත් එක්කන් සෙල්ලම් කර කර විනෝදෙන්. මේ නිසා ආදි පොඩි කාලේ ඉඳන්ම අම්මටත් වඩා ආදරය කරේ එයාගේ තාත්තට. ඔහොම ටිකෙන් ටික කාලේ යද්දී ආදිර තවත් නංගිලා දෙන්නෙකුත් ඉපදෙනවා. ඉතින් පොඩි කාලේ ඉඳන්ම ආදිරත් හොරකම කියන දේ ඇඟේම පිටලා තියෙන්නේ. මේ නිසා දවසක් ආදි සෙල්ලම් බඩු කඩේකින් සෙල්ලම් බඩුවක් හොරකම් කරනවා. ඒක දැනගන්න තාත්තා ආදිර හොඳරම ගාලා ආදි අතීම ආයෙත්තේ සෙල්ලම් බඩුව කඩේ මනුස්සයාට ගිහින් දෙනවා. කුංජු මොනතරම් ලොකු හොරෙක් වුණත් එයා උත්සාහ කරන්නේ ආදිර හොඳින් උගන්නලා එයාව හොඳ මනුස්සයෙක් කරන්න. ඉස්කෝලේදී වික්‍රම්ගේ වැඩේම යාළුවෝ වැඩ කරගෙන එයාගේ තාත්තා ෂෙනෝයිගේ ලොකුකම් කියවන එක. ඒ වගේම වික්‍රම් ආදිටත් විහිළු කරනවා ඔයාගේ තාත්තා පොලිසිය කිව්වට ඇයි එයා කවදාවත් නිලඳු මදින්නේ නැත්තේ කියලා. මේ කතාවට දුක් වෙන ආදි දුකින් මේ ගැන ගින් එයාගේ තාත්තා කුංජුට කියනවා. මේ නිසා තාත්තා පවදාම කඩෙන් ගත්ත පොලිස් ඇඳුමකුයි හොරකම් කරපු පොලිස් තොප්පියකුයි දාගෙන ආදිගේ ඉස්කෝලේට එනවා. ඉතින් තාත්තා මෙහෙම පොලිස් ඇඳුම ඇඳන් ඉස්කෝලේට ආපු එක ගැන ආදිට හොඳටම සතුටුයි. මොකද කලින් යට විහිළු කරපු යාළුවා දැන් ආදිගේ තාත්තා පොලිසිය කියලා පිළිගන්නවා. ඒත් මේ සතුට තියෙන්නේ ටික දවසක් විතරයි. ඒ අයිකේ වත් දවසක් කුංජු කරන හොරකමක් පොලිසියට අහු වෙනවා.
ඒක අහුවෙන්නේත් වික්‍රම්ගේ තාතා ෂෙනොයිට. ඒ වගේම ෂෙනොයි කුංජුට බේබැලෙන් ගගහ පාර දිගේ ඇඳගෙන යන එක ආදි විතරක් නෙමේ. එයාගේ යාළුවොත් හැමෝම වගේ දකිනවා. ජීවිතය තමා වැඩිපුරම ආදරය කරපු තාත්තා හොරෙක් කියලා දැනගන්න ආදිට මේ පීඩනේ තරහ ගන්න බැරුව එතනින් පස්සේ ගොඩක් අසනීප වෙන ගන්නවා. ඊට ටික දවසකට පස්සේ උසාවියෙන් අපහඹ වෙන කුංජු ආපහු ගෙදර ආවත් ළමයි විතරක් නෙමේ. එයාගේ නෝනවත් ආයේ කුංජුව එයාලගේ ජීවිතවලට බාරගන්නේ නෑ. ඉතින් හොරෙක් වුණත් කුංජු එයාගේ පවුල අයට වගේම ආදිට ගොඩක් ආදරේ නිසා ලක්ෂ්මියාට ගෙදර යන්න කිව දුක දරා ගන්න බැරුව පාලම එතනින් පස්සේ ළමයි තුන් දෙනාගේ වගේම මුළු පවුලෙම බර කරට අරන් හැමදේම බලන්න වෙන ලක්ෂ්මිට. වික්‍රම් නම් පොඩි කාලේ ඉඳන්ම එයාගේ හීනට යන හොඳින් පාඩම් කරනකොට ආදියාගේ යාළුවොත් එක්ක රස්තිය අදු ගගහ නිකරුණේ එයාගේ කාලේ නාස්ති කරනවා. ඒ වගේම ආදි යාළුවෝ නිසා දුම්පානයට හොරකම් කරන්න වගේ නරක දේවල් වලට පුරුදු වෙනවා. ඒ දවසක් මෙයාලා ડોක්ටර් කෙනෙක් වෙච්ච දීපිකාගේ තාත්තගේ සල්ලි හොරකම් කරනවා. ඒ ડોක්ටර්ගේ අතනම අහුවෙනවා. ඉතින් මේ නිසා ડોක්ටර් ආදිව එයාගේ ළඟ වැට ගන්නවා වෙදකම ගැන කියලා දෙන්න කියලා. මොකද මේ ડોක්ටර්ටත් ඕනේ ආදිව එයාගේ තාත්තා වගේ හොරෙක් නොකර හොඳ මනුස්සයෙක් කරන්නයි. ඔහොම කාලේ ගත වෙලා යද්දී මෙයාලගේ තරුණ කාලයට එනවා. දීපිකා වික්‍රම් වගේම ආදිත් මේ වෙනකොට එයාලගේ උපාධිය සම්පූර්ණ කරලා ජීවිතේ තරමක් දුරට සාර්ථක කරන් ඉන්නේ. ඉතින් උපාධියෙන් පස්සෙත් වික්‍රම් යාගේ පොඩි කාලේ ඉඳන් තිබුණ පොලිස් සීනේට යන්න ගොඩක් කැප වෙලා වැඩ කරනවා. ඒ තමදේම මෙතනින් ඉවරයි කියලා හිතන ආදිනම් ඔය කාලේ නාස්ති කර කර යාළුවත් එක්ක රස්තිය අදු ගගහ ජීවිතේ ගෙවාගෙන යනවා. දැන් මෙයාලා කොච්චර ලොකු වුණත් ගමේ තියෙන හැම තනගයකින්ම කලින් වගේම දිනන්නේ වික්‍රම්. මේ නිසා ආදිට හැමදාම සිද්ධ වෙන්නේ අකමැත්තෙන් වුණත් වික්‍රම්ට සැලුට් ගහන්න. වික්‍රම් එයාගේ හීනෙට යන්න හැමදාම මහන්සි වෙලා කැප වෙලා වැඩ කරන නිසා දවසක් එයාගේ තාත්තා බයික් එකක් අරන් දෙනවා. ඉතින් වික්‍රම් මුලින්ම කරන්නේ ආදිර පේන ගම වටේම දීපිකාවත් දාගෙන මේ බයික් එකෙන් රවුම් ගහන එක. හැබැයි දීපිකාට නම් මුල ඉඳන්ම මේ දෙන්නම එයාගේ හොඳ යාළුවෝ විතරයි. මේ අතර දවසක් ආදි දීපිකාව වැල්ද ගන්න නිසා වික්‍රමුයි ආදි අතර ලොකු රණ්ඩුවක් ඇති වෙනවා. අන්තිමට මේ ප්‍රශ්නේ විසඳන්න ගමේ අයට වගේම වික්‍රම්ගේ තාත්තා ෂෙනොයිටත් මැදිහත් වෙන්න සිද්ධ වෙනවා. මේ ෂෙනොයිට ඉස්සර ඉඳන්ම ආදිගේ තාත්තාත් එක්කම වගේම ආදිත් එක්කනොත් ලොකු තරහක් තියෙන්නේ. මොකද ෂෙනොයිට බයයි හොරෙක්ගේ පුතෙක් වුණ ආදි වික්‍රම්ටත් වඩා ඉහළ තැනකට එයි කියලා. ඉතින් මේ නිසා වගේම ආදි වික්‍රම්ට ගහපු තරහ නිසා ෂෙනොයිට ඕනේ කොමාරි නඩුවක් දාලා ආදිව හිරයට දාන්න. ඒ නිසා ෂෙනොයි දීපිකාගේ ගෙදරට ගිහින් දීපිකාට කියනවා ආදිවාට ලිංගිකව බලහත්කාරකමක් කරන්න ගියා කියලා නඩුවක් දාන්න. මං ඉතුරු ටික බලාගන්නම් කියලා. දීපිකාට ආදි වික්‍රමුයි දෙන්නම එයාගේ හොඳම යාළුවෝ නිසා එහෙම නඩුවක් දාන්න බෑ කියලා ආදි විතරක් නෙමේ වික්‍රමුත් ඒ වෙලාවේ වැරදි කියලා ෂෙනොයිට එතනින් යන්න කියනවා. ඉතින් වික්‍රම්ගේ තාත්තා ගෙදර ගෙන් ආදිර කොමාරි නඩුවක් දාන්න කතා වුණත් වික්‍රමුත් කියන්නේ අපි තුන් දෙනා හොඳම යාළුවෝ. යාළුව අතර ප්‍රශ්න ඇති වෙන එක සාමාන්‍යයි. ඒ වගේම මට දැන් තියෙන එකම හීනය කොමාරි SI විභාගයේ පාස් වෙන එක විතරයි. ඒ නිසා දැන් මගේ ඔළුවේ තියෙන එක විතරයි කියලා. මේ අතර අනිත් පැත්තෙන් දීපිකාට ආදිව පාරදි හම්බ වෙලා කතා කරනවා. වික්‍රම් SI විභාගයෙන් ලියන්න යන කතාව දීපිකා ආදිට කියලා එයා කියනවා. වික්‍රමුත් එයාගේ තාත්තා වගේ පොලිස් කාරයක් වෙන්න යන්නේ. හැබැයි මෙහෙම රස්තිය අදු ගන්න ඔයාට නම් වෙන්නේ ඔයාගේ තාත්තා ෂෙනොයිගෙන් ගුටි කෑව වගේ හොරෙක් වෙලා ඔයාටත් වික්‍රම්ගෙන් ගුටි කන්නයි. ඒ නිසා දීපිකා ආදිට කියන්නේ යාළුවත් එක්ක රස්තිය අදු ගගහ කාලය නාස්ති නොකර තමන්ගේ අනාගතය සාර්ථක කරගන්න දැන් ඉඳන්ම මහන්සි වෙලා වැඩ කරන්න කියලා. ඉතින් දීපිකා කියන මේ කතාව ආදිට තදින්ම දැනෙනවා. තාතා වගේම පුතා තොරෙක් වේ කියලා සමාජයේ තමන්ව කොන් කරයි කියලා හිතලා ආදිත් තීරණය කරනවා SI විභාගයේ ලියලා පොලිසියට බැදෙන්න. මේ නිසා ආදි ගින් SI විභාගයට අයදුම්පත් දානවා. ඉතින් මේ විභාගෙට ලිඛිත පරීක්ෂණයක් වගේම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකුත් තියෙනවා. ඒ නිසා මේ ගැන ආදිට ඉගෙන ගන්න වෙන කෙනෙක් නැති නිසා ආදි අඳුරන පොලිසියේ කෙනෙක්ගෙන් මේකට උදව් ගන්න හදන්නේ. මේ වෙනකන් ආදි එයාගේ වියදම් හොයාගත්තේ හොරකම් මැරකම් වගේ දේවල් වලින්. ඒ හැමදේම දන්න මේ පොලිසිය කෙනා කියනවා ඔයාගේ ඇතුළෙත් නියම වැඩකාරයෙක් ඉන්නවා.
ඒත් ඔයාගේ ඇඟේ දුවනලේ ඔයාව වර්ධර පොළඹවන්න පුළුවන්. ඒ නිසා ඔයා එකෙන් පිරිසිදු වුණොත් ඔයාටත් හොඳ කෙනෙක් වෙන්න පුළුවන් කියලා. මෙතනින් පස්සේ ආදිටයාගේ වියදම් වලට සල්ලි හොයාගන්න විදියක් නැති නිසා කුලී වැඩ කරන්න පටන් ගන්නවා. මුලින්ම ආදි කරන්නේ පොලිසියේ තීන්ත ගන්න කොන්ත්‍රාත්තුවක් බාර ගන්න එක. ඉතින් ආතින් මේ විදියට එයාගේ වැරදි හදාගෙන හොඳින් ජීවත් වෙන්නේ අනේ ගැන ෂෙනෙලෝගේ තරහකින් ඉන්නේ. මේ නිසා එයා පොලිසියේදී තාත කරපු හොරකම් ගැන කියලා ආදිව බාල්දු කරනවා. මේකට තරහා යන ආදි ෂෙනොයිට කියන්නේ ඔයත් හොඳයි කියලා පෙන්නුවට ඇත්තරම උඹත් අල්ලස්සරන් ජීවත් වෙන කෙනෙක්නේ. අනික එදා වික්‍රම්ට අරන් දුන බයික් එකත් අල්ලසක් විදියට ලැබුණ එකක් කියලා මම දන්නවා. ඉතින් මේ දේ වික්‍රම් දැනගත්තොත් එයාට මොනවා හිතෙයිද? එදා මම මගේ තාත්තා හොරෙක් කියලා දැනගත්ත දවසේ මොන වගේ හැඟීමක්ද දැනුනේ? ඒ දේම වික්‍රම්ටත් එයාගේ තාත්තා අල්ලස්සරන් ජීවත් වෙන දූෂිත නිලධාරියෙක් කියලා දැනගත්තම වික්‍රම්ට ඔයාවත් එපා වේ කියලා කියනවා. ඉතින් එදාදී පොලිසියේ කොන්ත්‍රාත්තුව ඉවර වෙලා ආපහු ගෙදර යනකොට මගදී දීපිකාව හම්බ වෙනවා. ආදි මේ වෙලාවේ දීපිකාව බයික් එකේ දාගෙන යන්න ඇහුවත් එයා කැමති වෙන්නේ නැහැ. මොකද ආදිට දීපිකා කියන්නේ ඔයා දවසක SI කෙනෙක් වෙලා ඔයාගේම බයික් එක ආපු දවසට මං ඔයත් එක්කන් එන්නම්. හැබැයි ඒ වෙනකම් මං කවදාවත් ඔයාගේ බයික් එකේ යන්න නම් එන්නේ නැහැ කියලා. ඉතින් දීපිකා මේ විදියට මේ කියපු වචන ටිකත් ආදිට නම් එයාගේ ගමඩ ලොකු මොටිවේෂන් එකක්. ඉතින් දැන් වික්‍රම්ගේ වගේම ආදිගෙන් ලොකුම හීනේ SI විභාගය පාස් වෙන එක. ඒ වෙනුවෙන් මේ දෙන්නම මහන්සි වෙලා වැඩ කරගෙන යනවා. වික්‍රම් යාගේ තාත්තත් එක්කම වගේම ආදියාගේ අලු පොලිස් නිලධාරියත් එක්කම පුහුණු වීම කරනවා වගේම පාඩම් වැඩ කරනවා. සල්ලිකාර වික්‍රම් හොලික්ස් පිලා පුහුණු වෙනකොට ආදිට උදේට බොන්න වෙන්නේ කැඳ. වික්‍රම් සල්ලි දීලා පන්ති ගිහින් ඉගෙන ගන්නකොට ආදිට වෙන්නේ සල්ලි හොයන්න කුලී වැඩ කරන ගමන් පාඩම් කරන්න. දීපිකාත් එයාට පුළුවන් විදියට පොත්පත් ගෙනත් දීලා ආදිට එයාගේ අරමුණට යන්න උදව් කරනවා. ඔහොම ටික කාලයක් මෙයාලා වැඩ කරගෙන යනකොට SI විභාගයේ තියෙන දවසක් එනවා. එදා උදේ මාදි විභාගයේ ලියන්න ගියත් ඒ වෙලාවේ වික්‍රම් මෙතනට එන්නේ නැහැ. මොකද ඊට කලින් දාසේ වික්‍රම්ට පැපල හැදෙලා එයා ගොඩක් අමාරු වෙනවෙ ඉන්නේ. වික්‍රම් මෙහෙම එන්නේ නැති එක ගැන ආදි මුලින්ම සතුට වෙනවා. ඒ වික්‍රම් නැති නිසා එයාට විභාගය තනියම ලියලා වික්‍රම්ට කලින් ගොඩ දාගන්න පුළුවන් නිසා. ඒත් මේ වෙලාවේ ඇතෙන්ට දීපිකාවිත් ආදිට කියන්නේ කවුරුත් තර කරන්න නැති තනගෙක ඔයා දිනුවත් ඒක සමරන්න කවුරුත් නැහැ. ඒ නිසා ඔයා විභාගේ පාස් වුණාට වැඩක් නැහැ කියලා. මේ නිසා වික්‍රම් නැතුවත් තමන්ට තනගයක් නැහැ කියලා තේරුම් ගන්න ආදි ඉක්මනින්ම ගිහින් පැපුල හදන වික්‍රම උස්සා විභාග ශාලාවට එක්කන් ඇවිත් දෙන්නම එකට ලිඛිත විභාගය ලියනවා. ඊට පස්සේ ටික දවසකට පස්සේ තියෙන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයටත් මේ දෙන්නම හොඳින් මුහුණ දෙනවා. ඔහොම ටික දවසක් ගියාට පස්සේ තමා මෙයාලගේ ප්‍රතිඵල එන දවස එන්නේ. මේ විභාගයෙන් දෙන්නම පාස් වුණත් ආදි වික්‍රම්ටත් වඩා ස්ථාන කීපයක් ඉදිරියෙනුයි ඉන්නේ. මේ ගැන වික්‍රම්ට තියෙන ලොකු දුකක්. ඒ ඇයි කිව්වොත් සල්ලි ගෙවලා පන්ති ගිහින් නිදහසේ ගෙදර ඉඳලා පාඩම් කරපු තමන්ට වඩා තන තන කුලී වැඩ කරලා පාරවල් ගානේ පාඩම් කරපු ආදිට ලකුණු වැඩි වුණු එක ගැන. මේ නිසා වික්‍රම් තාතර කියන්නේ මොන දේ වුණත් ආදි හැමෝටම වඩා ගොඩක් දර්ශයි. ඒ නිසා එයාව කවදාවත් අවතක්සේරු කරන්න එපා කියලා. ඉතින් මෙයාලා මේ මොන විභාගයේ පාස් වුණත් අවසානට තියෙන සම්මුඛ පරීක්ෂණයට ලකුණු 20ට වඩා ගත්තොත් විතරයි SI පුහුණුවට යන්න පුළුවන්. ඊළඟ දවසේ මෙයාලගේ ගමේ තියෙන උත්සවයක් වෙලාවේදී ආදිගේ බයික් එකේ තිබිලා මත්කුඩු වගයක් පොලිසියට අහුවෙනවා. ඇත්තටම මේක ආදි කරපු දෙයක් නෙවෙයි. එයාගේ යාළුවන්ගේ නොසලකිලිමත්කම නිසා වුණ වැරැද්දක්. ඒත් මේ වුණ කිසිම දෙයක් ගැන දන්නේ නැති ආදිට යාළුවන්ගේ අත්තරද්ද නිසා අන්තිමට පොලිස් කූඩුවට යන සිද්ධ වෙනවා. ඉතින් මේ වෙනකොට ආදිව වැරැද්දකට පටලවන්නම බලන් ඉන්න ෂෙනොයිට මේක ලොකු අවස්ථාවක් කරගෙන මේ මත්කුඩු පැකට් එක තරම් පහුවදාම මත්ද්‍රව්‍ය නාශක අංශයට යනවා. හැබැයි එතනදි තමා එදා ෂෙනොයිගේ තරු විසික් වෙන්නේ. මොකද මත්ද්‍රව්‍ය නාශක අංශයෙන් කියන්නේ මේ මත්කුඩු නෙවෙයි ලැක්ටෝස් පවුඩර්. ඒ නිසා ඉක්මනින්ම මේ ගැන මාධ්‍ය දැනගන්න කලින් ආදිව නිදහස් කරන්න කියලා. හැබැයි ෂෙනොයි නම් ආදිව නිදහස් නොකර මේ ලැබුණු වෙලාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න හදන්නේ. ඒ කියන්නේ ෂෙනොයි ආදිගේ අම්මා ලක්ෂ්මීව හම්බ වෙන්න ගිහින් කියනවා, මම තමයි ලැක්ටෝස් කුඩු එකක් දාලා ඔයා වෙනුවෙන් ආදිව බේරගත්තේ.
මේ නිසා මේක කවුරුත් දැනගන්න කැමති නැත්තම් මම කියන විදියට වැඩ කරන්න. ඒ කියන තව දවස් කීපයකින් ආදිරතින සම්මුඛ පරීක්ෂණයට යන්න නොදී එයාව කොමාරි නවත්ත ගන්න කියලා. ඇත්තටම ආදි වික්‍රමට වඩා දක්ෂ නිසා දාසක ආදි හොඳ තැනකට එනවා බලන්න ෂෙනොයි අකමැති නිසායි එයා මෙහෙම කරන්නේ. හිරෙන් නිදහස් වෙන ආදි මුලින්ම ගිහින් දීපිකාව හම්බ වෙනවා. ඇත්තරම කලින් මත්කුඩු පැකට් එක ලැක්ටෝස් කුඩු එකට මාරු කරලා තියෙන වික්‍රම්. ඒ වික්‍රම්ගේ හිතේ ආදි ගැන තියෙන යාළුකම වෙනුවෙන් දීපිකා මේ ගැන ආදිට කිව්වම ආදි කැලීම වික්‍රම් ළඟට ගිහින් එයාට සැලුට්ටයක් ගහලා මේ හැමදේටම ස්තුති කරනවා. ඒ වෙලාවේ වික්‍රම් ඒක ලොකු දෙයක් නෙවෙයි කියලා එයා මාරු කරපු මත්කුඩු පැකට් එක ආපහු ආදිගේ අතරම දෙනවා. ඒ ඒකකින් එයාගේ යාළුවන්ටම ආයෙත් දෙන්න කියලා. ඒ වුණත් ආදි මේක අරගෙන එහෙමම මොහොතර විසි කළා දානවා. ඉතින් ආදිගේ වික්‍රම්ගේ අතර මෙච්චරකල් ඇති වුණ ප්‍රශ්න වලට එක හේතුවක් තමයි දීපිකා. හැබැයි මෙතනින් පස්සේ ආදියාගේ හිතේ තියෙන දේ දීපිකාට කියන නිසා ඒ දෙන ආදරවන්තයෝ වෙන්න පටන් ගන්නවා. මෙහෙම ටික දවසක් යනකොට එස්.ආයි පුහුණුවට තේරුණා එකේ නම් ලයිස්තුවත් රජයෙන් ප්‍රසිද්ධ කරනවා. ඒකේ වික්‍රම්ගේ නම තිබුණත් ආදිගේ නම නැහැ. මොකද එස්.ආයි තේරීම් වලට කලින් තිබුණ සම්මුඛ පරීක්ෂණයට ආදි සහභාගී වුණේ නැති නිසා. ඇතරම මේ වෙනකොට ආදි කලින් සම්මුඛ පරීක්ෂණය තිබුණද කියලාවත් දන්නේ නැහැ. මේ නිසා මොකක් හරි අවුලක් වෙලා තියෙනවා කියලා තේරුම් ගන්න ආදි මුලින්ම යන්නේ සම්මුඛ පරීක්ෂණ කැඳවපු තැනට. ඒත් එතනින් ආදිට කියන්නේ එයාගේ කැඳවීම් ලිපිය ආදිගමේ තැපල් කාන්තෝරුවට යවලා තියෙන්නේ. ඒ නිසා ලියුමට ලැබුණ නැති එක අපේ වැරැද්දක් නෙවෙයි කියලා. ආදි ඒ වෙලාවෙම ගමේ තැපල් කාන්තෝරුවට ගිහින් ඇහුවම ලියුම් බෙදෙන කෙනා කියනවා. ඒ ලියුම එදාම ආදිගේ අම්මගේ අතට දුන්නා. ඇයි ඔයාට තාමත් හම්බුනේ නැද්ද කියලා. මේ නිසා අම්මා ගැන තරහින් කෙතර යන ආදි අම්මගෙන් කෙලිම ආන්නේ ඔයාට මගේ කැඳවීම් ලිපිය ලැබුණද කියලා. තමන්ට ලියුම ලැබුණ එක පිළිගන්න අම්මා ඒ වෙලාවේ ෂෙනොයි කියපු දේවල් ගැනත් ආදිට කියනවා. හැම නරක පුරුද්දක්ම අතහැරලා හොඳ මනුස්සයෙක් විදියට ඉස්සරහට යන්න යනකොට අම්මා මැවිත් තමන්ට හරස් වෙන එක ගැන ආදිට දැන් ලොකු දුකක් තියෙන්නේ. මේ නිසා මෑනෝ තාත්තගේ කමිසයක් කරන් ඇඳ ගන්න ආදි අම්මා ළඟට ඇවිත් කියනවා ඔයා කලින් තාත්තා වැඩි කරනකොට එයාව හදන්න උත්සාහ කළේ නෑ. ඒ නිසා එදා තාත්තා විහිංසී දිවි හානි කරගත්ත නෙවේ ඔය අයියාව මැරුවේ කියලා. මේ විදියට අම්මට කියන ආදි දුකින් ඒ වෙලාවේ ගෙදරින් එළියට පිටත් වෙලා යනවා. එදා ආදි ගෙදරින් විතරක් නෙමේ දන්න කියන හැමෝටම හොරෙන් කාටවත්ම නොකිය ගමනුත් පිටත් වෙලා යනවා. ආදි දැන් කොහෙද ඉන්නේ කාත් එකද ඉන්නේ කියන එක කවුරුත්ම මේ වෙනකොට දන්නේ නැහැ. මේ නිසා ආදිට ආදරේ කරපු එයාගේ අම්මා එයාගේ යාළුවා වගේම දීපිකත් ගොඩක් දුකින් ආදි කවදම හරි එයි කියන බලාපොරොත්තුවේ මග බලන් ඉන්නවා. දීපිකා මග බලන් ඉන්නේ ආදි කවදම හරි ඇවිත් එයාව කසාද බදේ කියන බලාපොරොත්තුවෙන්. ඒ තාමත් ආදි ගැන කිසිම තොරතුරක් නැහැ. ඒ කියන්නේ දීපිකා ආදිට මැසේජ් දැම්මත් ඊමේල් යවුවත් ඒ කිසිම දෙයකට රිප්ලයි එකක්වත් නැහැ. මේ වෙනකොට ආදි කොහෙද ඉන්නේ හොඳින් ඉන්නවද මැරලද කියලාවත් කවුරුත්ම දන්නේ නැහැ. මෙහෙම ටික කාලයක් යනකොට වික්‍රම් දීපිකාට විවාහ යෝජනාවක් කරනවා. මොකද වික්‍රම් කියන්නේ ආදි වෙනුවෙන් හැමදාම බලන් හිටියොත් වයසට යන තමා වෙන්නේ. අපි දෙන්නත් පොඩි කාලේ දන් දෙන්නර දෙන අඳුර නිසා අපි අතර කිසිම නොගැලපීමක් නැහැ. හැබැයි මේ ගැන මං ඔයාට බල කරන්නේ නැහැ කියලා දීපිකාගේ තීරණේ ඉක්මනින්ම වික්‍රම්ට කියන්න කියනවා. මේ නිසා ගෙදර ඇවිත් ආයෙත් ආදිට ඊමේල් එකක් දාන දීපිකා මේ පාරවත් ආදිගෙන් රිප්ලයි එකක් ආවොත් ජීවිත කාලෙම උනත් ආදි වෙනුවෙන් බලන් ඉන්නම් කියලා හිතනවා. හැබැයි වික්‍රම්ට දීපිකාගේ තීරණේ කියන දවස ආවත් ආදිගෙන් තාමත් රිප්ලයි එකක් නැහැ. මේ නිසා තමන්ගේ අනාගතය වෙනුවෙන් දීපිකා අන්තිමට වික්‍රම්ගේ යෝජනාවට කැමති වෙනවා. ඒ කිසිම තොරතුරක් දා නැති ආදි වෙනුවෙන් බලන් හිටියොත් වයසට යනකම තනිකඩව ඉන්න වෙයි කියලා. ඒත් එදා ඒ වෙලාවෙම වික්‍රම් දීපිකාත් එක්ක කෝවිලෙන් එළියට එනකොට මෙච්චර කාලයක් අතුරුදහන් වෙලා හිටිය ආදි ආපහු ගමට ඇවිත් ඉන්නවා මෙයාලා දකිනවා. මේක දකින දීපිකා ඉක්මනින්ම ආදියේ ගෙදරට යනවා. එයා ගෙදර යන්නේ නැති කියලා හිතලා
හැබැයි ආදි තාමත් ගෙදරට නම් ඇවිත් නැහැ. ඉතින් ආදි ආපහු අපේක දැනගන්න අම්මා හොඳටම අඬනවා. එයා කරපු සමාව දෙන්න බැරි වැරද්ද නිසා ආයේ කවදාවත්ම ආදි ගෙදර එන්නේ නැති වෙයි. මං එයාගේ හිනේ එයාගේ ඇස් ඉස්සරහම මරලා දාපු නිසා එයා මට තාමත් වෛර කරනවා ඇති කියලා. අම්මාදි ගැන කොහොම හිතන් හිටියත් අම්මා ගැන තියෙන ආදරේ නිසා හැමදේම අමතක කළා දාලා ආදි ආපහු ගෙදරට එනවා. ඉතින් ඔක්කොම එපා වෙලා හැමදේම අතහැලා දාලා ගියපු ආදි මේ විදියට එකපාරටම ආයෙත් ගමට ආවේ ඇයි? ඇත්තටම එයා මෙච්චර කල් කොහෙද හැංගිලා හිටියේ? මේ දේවල් දැනගන්න නම් අපිට කතාවේ තව ටිකක් ඉස්සරහට යන්න වෙනවා. ඊට පස්සේ ආදි ඊළඟට යන්නේ දීපිකාව හම්බ වෙන්න. එතකොට ආදි දැනගන්නවා කලින් වික්‍රම් කරපු යෝජනාවට දීපිකා කැමති වෙලා. ඒ නිසා දැන් එයා හොඳටම පරක්කු වැඩේ කියලා. ඉතින් හැමදාම වැල්ලා වැල්ලා තෙම්පරාදි වෙච්ච ආදි මේ ප්‍රශ්නේ එච්චර ලොකු දෙයක් කරගන්න නැතුව වික්‍රම්ගේ දීපිකාගේ අනාගතයට සුපතලා එතන යන්න යනවා. ඒ හෙට තියෙන වික්‍රම්ගේ වැඩබාර ගැනීමේ උත්සවයේදී අපි හැමෝම හම්බ වෙමු කියලා. ඊට පහුවදා මේ ප්‍රදේශයේ පොලිසියේදී වික්‍රම්ගේ තාත්තා විශ්‍රාම යාම වෙනුවෙන් වගේම වික්‍රම් SI විදියට වැඩබාර ගැනීම වෙනුවෙන් උත්සවයක් තියෙනවා. වික්‍රම් නිසා චෙනොයි නම් මේ උත්සවයේදී ගොඩක් සතුටින් වගේම ලොකු ආඩම්බරයකින් ඉන්නේ. වික්‍රම්ට සුබපතන දීපිකා වගේම එයාගේ යාළුවත් මේ පොලිසියට එනවා. ඒ වගේම ආදියාගේ අම්මයි දෙන්නත් මේ වෙලාවෙම තමා පොලිසියට එන්නේ. ඉතින් ආදි ආපු ගමම්ම වික්‍රම්ට සුබපතලා එයාට සැලුට් එකකුත් ගානවා. ඉතින් ඊට ටික වෙලාවකට පස්සේ මෙතනට ඉහළ තනතුරක වැඩ කරන ලෝකේෂ් කියලා පොලිස් නිලධාරියෙකුත් එනවා. ඒ ගැන වික්‍රම් වගේම ෂෙනොයිත් ගොඩක් සතුටින් තමා ඉන්නේ. මේ ලෝකේෂ් කියන කෙනා ආදිගේ හොඳම යාළුවෙක්. ඒ වගේම ආදි ආයෙත් ගමට ඇවිත් තියෙන්නේ ආදිගේ රස්තාවේ වැඩ බාර ගන්න. හැබැයි ඒ රස්තාව මොකද්ද කියලා නම් දැන් අපිට කියන්නේ නැහැ. ආදිට කතා කරන ලෝකේෂ් එයාවත් එක්ක ෂෙනොයි ළඟට ගිහින් ආදි කියන්නේ මගේ හොඳම යාළුවෙක්. ඔයා දන්නවද මෙයා කවුද කියලා ෂෙනොයිගෙන් අහනවා. එතකොට ෂෙනොයි ගත්කටටම කියන්නේ මේ තමා නැතුවන හොර කුංජුගේ පුතා ආදිත්‍යන් කියලා. ඒක අහන ලෝකේෂ් එයාට ආදිව හම්බුන විදිය ගැන අතීත කතාව කියනවා. එදා ආදි හැමදේම එපා වෙලා ගම අතහැලා කෝච්චියෙන් යනකොට එයාට ලෝකේෂ්ව හම්බ වෙලා තියෙනවා. ආදිව දැකපු ගමම එයාට ප්‍රශ්නයක් තියෙනවා කියලා තේරුම් ගන්න ලෝකේෂ් කරන්නේ ආදිව බලෙන්ම වගේ එයාගේ බෝඩිමට එක්කා යන එක. ඉතින් ලෝකේෂ්යාගේ ඉගෙනීමට පන්ති ගියාම ආදි මුළු දවසම තැන් තැන්වල පොඩි පොඩි රස්සා කරලා ලෝකේෂ්ට කරදරයක් වෙන්නේ නැතිව කාලය ගත කරන් යනවා. මෙහෙම ටික කාලයක් යද්දි ලෝකේෂ්ට පුළුවන් වෙනවා ආදිව මෝටිවේට් කරලා ආයෙමත් එයාගේ හිතේ ධෛර්යයක් ඇති කරන්න. මේ නිසා ලෝකේෂ් ආදිවත්යාගේ පන්තිවලට සම්බන්ධ කරගෙන දෙන්නම එකට ඉගෙන ගන්න පටන් ගන්නවා. ඒත් ලෝකේෂ් ගෙදෙට වෙලා නිදහසේ පාඩම් වැඩ කරනකොට කලින් වගේම මේ පාරත් ආදිට වෙන්නේ එදිනෙදා ජොබ්වල වැඩ කරන ගමන් ලැබෙන නිදහස් වෙලාවේ පාඩම් කරන්න. එහෙම කළා අවසානෙට මේ දෙනම විභාගවලට වගේම සම්මුඛ පරීක්ෂණවලටත් මුහුණ දෙනවා. මේ නිසා අවසානට ලෝකේෂ් විතරක් නෙමෙයි එයාගේ මොටිවේෂන් එක නිසා ආදිත් හැම විභාගයක්ම පාස් වෙලා කලින් තිබුණ හීනේ විදියටම පොලිසියට බැදෙන්න පුළුවන් වෙනවා. හැබැයි ඒ SI විදියට නෙමෙයි ඊටත් වඩා ඉහළ තනතුරක් වෙන ASP කෙනෙක් විදියට. ඒ කියන්නේ ආදි මේ පාර ලෝකේෂ් එක්කන් ලියලා තියෙන්නේ ASP විභාගය. ආදි මේ වෙලාවේ අපිටත් පොඩි මොටිවේෂන් කතාවක් කියනවා. ඒ තමා ඔයා පොඩි පොඩි අරමුණු ළඟා කරගන්න අසමත් වුණත් ඊටත් වඩා ලොකු අරමුණු ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා. හැබැයි ඒ වෙනුවෙන් කැප වෙලා වැඩ කරන අයට විතරයි හරියට පුනරුත්පත්තියක් වගේ අලුත් දැනුමක්, අලුත් පෙනුමක්, අලුත් පාඩමක් වගේම අලුත් ලෝකයක් ලැබෙන්නේ. අවසානට ආදි එයාගේ ගමේ පොලිසියේදීම ASP එහෙමත් නැත්නම් ආදිත්‍යන් IPS විදියට වැඩබාර ගන්නවා. මේ කතාවට පුදුම වෙන ෂෙනොයි අකමැත්තෙන් වුණත් විශ්‍රාම යන්න කලින් අවසාන වතාවට සැලුට් කළා ආදිට ආචාර කරනවා.
අපිට කෙනෙක් ගැන තරහක් තියෙනවා නම් පිළිගන්න හිතෙනවා නම් අපි කරන්න ඕනේ ඒ කෙනාට බයින එකවත් ගහ මරා ගන්න එකවත් නෙමේ. ඒ කෙනාටත් වඩා ඉහළ තැනකට ගින් හැමෝම තමන්ට ආචාර කරන තැනට ජීවිතේ හදා ගන්න එකයි. ආදි වික්‍රමට මේ කිසිම දෙයක් නොකිය මේ වික්‍රම්ගේ දවස කියලා එතනින් පිටත් වෙන්න හදනවා. හැබැයි ආදි අඳුරන පොලිස් නිලධාරියා නිසා හැමදේම දැනගන්න වික්‍රම් අවසාන මොහොතේ ආදි ළඟට ඇවිත් ආදිර සලූට් කරනවා. යාළුවෙක් විදියට ආදි කවදාවත් වික්‍රමයාට ආචාර කරන එක බලන්න කැමති නැහැ. ඒ නිසා ආදි කියනවා හැමදාම උඹ මගේ අලුවා. ඔයා නැත්තං අද මාත් මෙතන නෑ. මං නැත්තං ඔයාත් මෙතන නැහැ. කවුරු මොනවා කිව්වත් අපි දෙන්නගෙම ඇඟේ දුවන්නේ පොලිස්ලේ කියලා ආදි එතනින් ආපහු යන්න හදනවා. ඒත් ආදි අනකොට මෙයාට ආපහු කතා කරන වික්‍රම් එයාත් එක්කන් දීපිකාවත් එක්කගෙන යන්න කියනවා. මොකද වික්‍රම් කියන්නේ දීපිකාගේ හදවත හැමතිස්සෙම තිබුණේ ඔයා ළඟ. ඒ නිසා මට එයාට කවදාවත් ද්‍රෝහිකමක් කරන්න බෑ කියලා. මේ නිසා අවසානයේදී ආදියාගේ හීනෙට යනවා විතරක් නෙමේ එයාගේ ආදරෙත් ආපහු එයාටම හම්බ වෙනවා. අවසානට වික්‍රම් ආදි ළඟට ඇවිත් අපේ තරගෙ මෙතනින් ඉවර නෑ මාත් දවසක ඔයාගේ තැනට එනවා කියලා කියනකොටම මේ ලස්සන කතාව ඉවර වෙනවා. කවදාහරි දවසක ජීවිතේ ඉහළටම යන්නේ හැමදේම උපදින් අතේ තියන් ඉපදුන අයට වඩා වැටි වැටි නැගිටම මිනිස්සුයි. ඔයා දැන් කරන හැමදේම අසාර්ථක වෙන්න පුළුවන්. ඒක දකින මිනිස්සු ඔයාට හිනා වෙන්න විතරක් නෙමේ අපහාස කරන්නත් පුළුවන්. හැබැයි අපි දැනගන්න ඕනි ඒ කිසිම දෙයකට සැලෙන්නේ නැතුව ඉස්සරහටම යන්න. ආදි කියනවා වගේ මාත් ඔයාලට කියන්නේ අද ඔයාලට දෙයක් අහිමි වුණොත් අහිමි වෙන්නේ ඊටත් වඩා හොඳ තවත් දෙයක් ලැබෙන්නයි. හැබැයි අපි ඒ ලැබෙන්න තියෙන දේ ලබා ගන්න නම් කැප වෙලා වැඩ කරන්න ඕනේ. ඉතින් මම මෙහෙම කියපු මේ දේ ඔයාලගේ හිතේ සදාටම ලියලා තියාගන්න. මොකද මේ දේ ඔයාලගේ ජීවිතේ ගත කරනකොට හැමදාටම වටිනවා. ඒ වගේම මේ මූවී එක ගැන ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් තවත් මේ වගේ මූවීස් බලන්න අමතක නොකර මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.